දන්නවා ඔටිසම් තත්ත්වයේ තියෙන දරුවන් පිළිබඳව ඔවුන්ගේ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන විශේෂ දිනයක් තමයි අප්‍රේල් 2 වෙනිදාට යෙදෙන ලෝක ඔටිසම් දිනය. මේ දිනය සිහිපත් කරමින් කොමෙමරේට් කරන්නට අද අපි සමග සම්පත්දායකයන් කිහිප දෙනෙක්ම එකතු වෙලා සිටිනවා. ඔවුන් දරුවන් පිළිබඳවත් මෙම තත්ත්වය පිළිබඳවත් කතා කරන අතරතුර තවත් සම්පත්දායකෙක් මේ දිනය සිහිපත් කරමින් කරන්නට සූදානම් කරලා තියෙන කටයුත්තක් පිළිබඳවත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අප සමග එකතු වෙනවා කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා සහ නව යෝන් මනෝවෛද්‍ය විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය, කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ ජ්‍යෙෂ්ඨ කතන සහ භාෂා චිකිත්සක මල්කා ජයතිලක මහත්මිය, වෘත්තීය චිකිත්සක රිජ්වේ ආර්ය ළමා රෝහලේ වෘත්තීය චිකිත්සක මදුභාෂිනී කෝරළේ ගෙදර මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ළමා හා නව යෝන් මනෝවිද්‍යකකේ සමාජ වැඩපිළිමද කතිකාචාර්ය රසිකා සමන්මලි මහත්මිය, කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා සහ නව යෝන් මනෝවෛද්‍ය විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණ විජේතුංග මහත්මිය සහ එම තොරතුරු ඔබ වෙත දමිළ භාෂාවෙන් ගෙන එන්නට අප සමග එකතු වෙනවා වෛද්‍ය සිංජුදා රංජිත් කුමාර ළමා ප්‍රජා ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී රිජ්වේ ආර්ය ළමා රෝහල. ඉන් පසුව අප සමග එකතු වෙනවා යම් ගැටලු ඇතුත් ඒවාට පිළිතුරු ලබා දීමටත් ශ්‍රී ලංකා ළමා රෝග පිළිබඳ විද්‍යාර්ථිනේ සභාපති ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතාත්, පෞල්සෞඛ්‍ය කාර්යාංශයේ ළමා රක්ෂක සංවර්ධනය සහ විශේෂ අවශ්‍යතා පිළිබඳ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ මහත්මියත්. අපි ප්‍රථමයෙන් යොමුයමු රිජ්වේ ආර්ය ළමා රෝහලේ සම්පත්දායකයන් වෙත. ප්‍රථමයෙන් ඔබ වෙත අමතනම ඇති ළමා සහ නව යෝන් මනෝවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය, ඉන් අනතුරුව අපේ අනිකුත් සම්පත්දායකයන් එකිනෙකා ඔබ අමතනවා ඇති. අපි ප්‍රථමයෙන් ආරාධනා කරමු විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය. උදෑසනක් ඔබ සැමට. මම වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිජ්වේ ආර්ය ළමා රෝහල. ඉතින් අද මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට අපිට මේ අවස්ථාවද ලබා දීම ගැන. රිජ්වේ ආර්ය ළමා රෝහලේ ඕටිසම් මෙහෙයුම් කමිටුව විදිහට අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඕටිසම් තත්ත්වය ගැන තවදුරටත් දෙමව්පියන් සහ වැඩිහිටියන් සහ ප්‍රජාව දැනුවත් කිරීම සහ දැනට රිජ්වේ ආර්ය ළමා රෝහලේ ඕටිසම් තත්ත්වයේ දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන සේවාවන් ගැන පැහැදිලි කිරීමට. ඉතින් දැන් ඩොක්ටර් රජිත් වටුවන්තුටාව මුලින්ම පැහැදිලි කරා අප්‍රේල් 2 වෙනිදා කියන්නේ ඕටිසම් දැනුවත් කිරීමේ ලෝක ඕටිසම් දැනුවත් කිරීමේ දිනය කියලා. ඉතින් අපි දකින දෙයක් තමයි බොහෝම අවස්ථාවල අපි විවිධ මට්ටමින් විවිධ තලවලින් ඕටිසම් තත්ත්වය දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් කරගෙන යද්දී තවමත් සමාජය තුළ ඕටිසම් තත්ත්වය ගැන තියෙන දැනුමේ අඩුභාවයක් වගේම ඒ දැනුමේ අඩුභාවය නිසා දරුවන් ප්‍රතිකාරවලට යොමු වීමේ අඩුභාවයක්. ඒකම සමහරක් අවස්ථාවල දරුවන්ට මේ තත්ත්වය හඳුනාගත්තත් නිසි ප්‍රමිතයක් නොමැති ආයතනවලට ප්‍රතිකාර සඳහා යොමු වීම නිසා දරුවන් සහ දෙමව්පියන් ගැටලුවලට මුහුණ දෙන අවස්ථාවක්. ඉතින් ඒක නිසා අපේ විශේෂ අවධානය යොමු වෙන්නේ නිසි ආකාරයෙන් දෙමව්පියන්ව සහ වැඩිහිටියන්ව දැනුවත් කිරීමට. ඉතින් මම මුලින්ම සඳහන් කරන්නම් මොකද්ද මේ ඕටිසම් කියලා කියන්නේ කියලා. ඕටිසම් කියලා කියන්නේ
ස්නායු සංවර්ධනයේ වෙනසක් නිසා ඇතිවෙන තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වයේදී දරුවන්ගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි සමාජ සම්බන්ධතා සහ සමාජ සංනිවේදනයේ ගැටලු. ඒකම සීමිත ක්‍රියාකාරකම් නැවත නැවත කරමින් තමන්ගේ ලෝකයක් තුල ජීවත් වීමට උත්සාහ කිරීම. ඉතින් එතකොට මූලික ලක්ෂණ ගත්තොත් සමාජ සම්බන්ධතාවල තියෙන ගැටලු තමයි මේ දරුවන්ගේ ආයි කන්ටැක්ට්. එහෙමත් නැත්නම් ඇස් එක දිහා බැලීමේ අඩුවක් තියෙනවා. ඒකම සාමූහික ක්‍රියාවක්. ඒ කියන්නේ තවත් දරුවෙක් එක්ක තවත් පුද්ගලයෙක් එක්ක එකතු වෙලා ක්‍රියාවක් කිරීමට මේ දරුවන්ට තියෙන හැකියාවේ අඩුවක් තියෙනවා. සරල උදාහරණයක් ගත්තොත් අපි දරුවෙක්ට බෝලයක් දැම්මොත් ඒ දරුවා ඒ බෝලේ උස්සලා අනිත් පැත්තට එවනවා. ඒ සාමූහික ක්‍රියාව. නමුත් මේ දරුවන්ට එහෙම සාමූහිකයක් විදිහට එකතු වෙලා ක්‍රියාවක් කිරීමට තියෙන හැකියාවේ අඩු බවක් තියෙනවා. ඒකම තමයි මූණේ ඉරියව් බලලා කෙනෙකුගේ හැඟීම් හඳුනා ගැනීම සහ තමන්ගේ මූණේ ඉරියව් හරහා කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව. දැන් සරල අපි එකට කියනවා සෝෂල් ඉමෝෂනල් රෙසිප්‍රොසිටි කියලා. සරලව පැහැදිලි කරනවා නම් පුංචි දරුවෙක් යාට මොනවා හරි තෑගක් ලැබුණොත් සතුට වෙන දෙයක් වුණොත් එයායික තමන්ගේ අම්මට ගෙනල්ලා පෙන්නල සතුට බෙදා ගන්නවා. ඒකෙම අනිත් පැත්ත තමයි තමන් වැටුණොත් තමන්ට රිදුනොත් මොනවා හරි දුක හිතෙන දෙයක් සිදු වුණොත් එයා තමන්ගේ අම්මව රැක බලා ගන්නා ගාවට ඇවිල්ලා එයාගේ දුක බෙදා ගන්නවා. ඒකම තමයි අපි දැකලා තියෙන සාමාන්‍ය දරුවෙක් දැන් අම්මට දුක හිතලා තේනවා නම් අම්මා දුකින් වගේ ඉන්නවා නම් මූණ බලලා අම්මගේ මූණ අත ගන්නවා. අම්මට කඳුළු එනවා නම් අම්මගේ කඳුළු පිහිනවා. මේ වගේ අනිත් අයගේ හැඟීම් ඔවුන්ගේ මූණ බලලා හඳුනා ගැනීම හැකියාව. නමුත් මේ ඔටිසම් තත්ත්වයේ දරුවන්ට කෙනෙකුගේ මූණ බලලා ඔවුන්ගේ ඉරියව් හඳුනා ගන්නත් අමාරුයි. තමන්ගේ හැඟීම් ඉරියව් හරහා ප්‍රකාශ කිරීමටත් අමාරුයි. ඒකම සමාජ සංකල්ප හඳුනා ගැනීමේ ගැටලු තියෙනවා. ඒ තමයි සමාජ සම්බන්ධතාවලට අදාළ ලක්ෂණ. ඒකම භාෂාව සහ සංනිවේදනයේ ගැටලු ගත්තොත් මේ දරුවන්ගේ භාෂාවේ ප්‍රමාදයක් තියෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවා දරුවෙක් අවුරුදු 3ක් විතර වෙනකොට අවුරුද්දක් වෙනකොට තේරුමක් තියෙන වචන 3ක් කියනවා. ඒකම අවුරුදු 2ක් වෙනකොට අවුරුදු ලක්ෂණ 25ක 50ක විතර භාෂාවක් ඒකම තේරුමක් තියෙන වචන 2ක් කතා කරනවා කියලා. අවුරුදු 3ක් වෙනකොට වචන 250ක 500ක විතර මට්ටමක් එක්ක වචන 3ක් එකතු කිරීමේ හැකියාව. ඉතින් මේ වගේ භාෂා සංවර්ධනයක් තමයි අපි සාමාන්‍ය දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔටිසම් තත්ත්වයේ දරුවන්ගේ භාෂාවේ ප්‍රමාදයක් තියෙන